තශ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්නේ චොක්ලට් බ්‍රවුනීස්. ඉතින් චොක්ලට් කන්න කැමති අය ගොඩාක් ආසාවෙන් කයි මේ විදිහට බ්‍රවුනීස් හදලා දුන්නොත්. මේක හදන්න ගොඩක් වෙලා යන්න හැ. අපිට විනාඩි 10ක් වගේ කාලයක් යන්නේ හදන්න. බේක් වෙන්න විනාඩි 20ක් වගේ තමයි යන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය description box එකේ දාලා තියෙනවා. ඔයාලා ඒකත් බලන්න. අපි බලමු කොහොමද බ්‍රවුනීස් හදන්නේ කියලා. මේ සඳහා මම ඩාර්ක් චොක්ලට් වලින් ග්‍රෑම් 150ක් ඒ වගේම බටර් ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. දැන් මං ඩාර්ක් චොක්ලට් ටිකයි බටර් ටිකයි මේ වගේ බෝල් එකකට දාලා ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්නවා. මෙන්න මේ විදිහට හොඳට බටර් ටිකයි චොක්ලට් ටිකයි දිය කර ගන්න. ඊළඟට මම බිත්තර 3ක් කඩලා මේ වගේ ලොකු භාජනයකට දාගත්තා. ඒකට මම සුදු සීනි වලින් ග්‍රෑම් 200ක් දාගෙන මේ ටික පාට වෙනස් වෙනකන්, ඒ කියන්නේ සුදු පාට වෙනකන් හොඳට බීට් කරගන්න. මෙන්න මේ වගේ පාටට වෙනකන් බීට් කරගන්න ඕනි. දැන් මම මේ මිශ්‍රණයට දිය කරගත්ත චොක්ලට් සහ බටර් ටික එකතු කරගන්නවා. ඊළඟට මේ ටිකත් හොඳට මේ විදිහට බීට් කරගන්න. මෙන්න මේ වගේ හොඳට බීට් කරගන්න. දැන් මම මේ මිශ්‍රණයට පිටි එකතු කරනවා, පාම් පිටි. පාම් පිටි වලින් ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඒ ටික මේ වගේ පෙනේරයකට දාගෙන ඒකට චොක්ලට් පවුඩර් වලින් ග්‍රෑම් 50කුත් එකතු කරගෙන හොඳට හලා ගන්න බැටර් එකට. දැන් ස්පැචුවල එකකින් හරි ලීපත්තකින් හරි හොඳට මේ ටික මිශ්‍ර කරගන්න ඕනි. මෙන්න මේ වගේ මිශ්‍ර කරගත්තට පස්සේ ලුණු තේහඳි භාගෙකුයි වැනීලා තේහඳි එකහමාරකුයි එකතු කරගත්ත මං ඒ ටිකත් හොඳට බැටර් එකත් එක්ක මික්ස් කරගන්න. මෙන්න මේ වගේ බැටර් එකක් තමයි බ්‍රවුනි එකට එන්නේ. මං දැන් මේ වගේ අඟල් 8 සමචතුරස්‍ර බේකින් පෑන් එකකට පාච්මන්ට් පේපර් එකක් දාලා මේ විදිහට බ්‍රවුනි බැටර් එක දාගන්නවා. දැන් මේ විදිහට තුන් පාරක් ටැප් කරගන්න. ඊළඟට මම චොක්ලට් චිප්ස් ටිකකුත් මේ විදිහට උඩින් ඉහ ගන්නවා. ඔයාලට පුළුවන් චොක්ලට් ටිකක් පොඩියට කපලා දාගන්න. මේක අවශ්‍යම නැහැ. මේ විදිහට එකතු කරගත්තොත් උඩ ක්‍රැක් වෙලා තියෙනවා බේක් වුණාම. දැන් අංශක 175ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන ඔවන් එකේ විනාඩි 25ක් මම මේ කේක් එක බේක් කරගත්තා. වෙන කේක් වගේ මේක හොඳට පිම්බිලා එන්නේ නැහැ. මොකද අපි බේකින් සෝඩා බේකින් පවුඩර් දාලා නෙමෙයි බ්‍රවුනි එක හදාගන්නේ. මේක පෑන් එකෙන් එළියට අරගෙන ටිකක් වෙලා නිවුනට පස්සේ මේ විදිහට කොටු කපා ගන්න. මන් දුන්න ප්‍රමාණවල වලින් ඔයාලට බ්‍රවුනිස් 16ක් මේ විදිහට කපා ගන්න පුළුවන්. මේ බලන්න ගොඩක් සොෆ්ට් එකට රසට තියෙනවා මේ බ්‍රවුනි එක. ඔයාලත් අවශ්‍ය ද්‍රව්‍ය අරගෙන මේ විදිහට බ්‍රවුනිස් හදලා බලන්න. වරදින් නැතුව හදන්න පුළුවන්. ඉතින් පොඩි අය වුණත් ආසාවෙන් කයි. ඒ වගේම තමයි චොක්ලට් කන්න කැමති අයට ගොඩාක් ගැලපෙනවා මේ විදිහට බ්‍රවුනිස් හදලා දුන්නොත්. ඔයාලා ට්‍රයි කරලා බලන්න. අපි නැවතත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.